රාශිචක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති කුජගහයා හෙවත් අඟහරු වූ මේෂ ලග්න හිමියන්ට මේ වසරේ පූර්ව භාගයේ අවසන් මාසයේ ඒ කියන්නේ ජුනි මාසයේ කොහොමද කියලා තමයි අපි මේ කතා කරන්න යන්නේ ඉතින්. දැන් ඇත්තටම අලුත් අවුරුද්ද ඊයේ පෙරදා ලැබුවා වගේ. නමුත් මේ 6 වෙනි මාසයේ මුල් භාගයේ ඉවර වෙන්න ඔන්න මෙන්න යන කාලය උදා වෙලා තියෙන ඉතින් කාලයත් වේගෙන් ගෙවිලා යනවා. ආපස්සට හැරලා බලද්දී අපි කරපු දේවල් අපිට මොකද වුනේ කියන එක ඉතාමත් වැදගත්. ඉතින් මාසය ආරම්භ කරන්න කලින්ම කියන්න ඕන අන්න ඒ දේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. හැම දෙයෙදීම කියන්නේ අපි පහුගිය මාසවල කොහොමද ජීවිතය ගෙව්වේ, අපිට නොසිතූ විදිහේ මොන වගේ දේවල් සිද්ධ වුනේ, අන්න ඊළඟ මාසය සැලසුම් කරගන්න යතුලි. මේ සැලසුම් කරගන්න ආකාරය මම මේ වීඩියෝ අවසානයේදී කියනවා, ජ්‍යොතිෂ්‍යමය වශයෙන් හෝ අධ්‍යාත්මික වශයෙන්. නමුත් මේ අපිට මේ අතීතයේ උගත් පාඩම් කේදේ ඉතාමත් වැදගත් කියන දේ තමයි මුලින්ම කියන්නේ. ඉතින් මේෂ ලග්න හිමියෝ ඔබගේ ලග්නාධිපති අඟහරු ග්‍රහය එවත් කුජ ග්‍රහය ඔබගේ දොළොස්වැනි ගුරු හා සංයෝග වෙමින් තමයි මේ මාසය ආරම්භ කරන්නේ. ඉතින් සිකුරු රාහු සංයෝග වෙමින් ඔබගේ ලග්න භාවයවත් පළමු වෙන්නේ. රවි සහ බුධ ඔබගේ දෙවැන්නෙත්, චන්ද්‍රයා ඔබගේ තෙවැන්නෙත්, කේතු ග්‍රහය හත්වැන්නෙත්, ශනි ග්‍රහය 11වැන්නෙත් තැන්පත් වෙලා තමයි. ඉතින් මේ මාසයේ ආරම්භය සිද්ධ වෙන්නේ. විශේෂ මේෂ ලග්න හිමියෝ මොකද්ද මේ මාසේ ඔබට වෙන්නේ? මෙතනදී කියන්න ඕන, මෙතනදී සමහරට සුභ කියවේ, අසුභ කියවේ, හැමදාම කියනවා වගේ. අසුභ කියද්දී ඔබ මානසික වැටෙන්නත් එපා, කේන්ති ගන්නත් එපා. අසුභ කියන්නේ ඒවත් සුභ කරගන්න, සුභ කරන ක්‍රමත් කියනවා ඔබටත් ඔබගේ බුද්ධිය භාවිත කර සුභ කරගන්න විදිය. එතකොට සුභ දේවලුත් සිද්ධ වෙනාම සුභයි, අසුභ දේවලු සුභ කරගත්තාම සියල්ල සුභයි. ඒකෙන්ද පැහැදිලි කරගන්න ඇයි මේ අසුභ දේවල් වැඩිපුර උලුප්පලා පෙන්වන්නේ කියන එක මුලින් පැහැදිලි කරගන්න. නැත්නම් ඔබට කේන්ති යනවා. සුභ දේවල් අහන්න ඕනේ, සුභ දේවල් කොයි වෙලෙත් වෙනවා. වුණොත් හොඳයි, සුභ දේවල් වෙනවනේ සුභයිනේ. අසුභ දේවල් වැඩිපුර අහලා ඒවා සුභ කරගන්න ඇති. වැඩි කාල වේලාවක් ගන්න නැහැ මම කාලය ගන්නවා කියලා මට දෝෂාරෝපණය ලැබෙනවා. නමුත් මම මේ කාලය ගන්නෙ අනිත් ජ්‍යොතිෂ්‍යමය ලග්න පලාපවලට සාපේක්ෂව මම මේ කියන ඒවා පොඩ්ඩක් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන අදහස් කරන්නේ මම ඔබට මේ ජ්‍යොතිෂ්‍යෙන් පිට ගිය විදිහට ඔබගේ මේ ඔබට මේ සියලු දේ වෙනස් කරගන්න ආකාරය සහ ඔබට මේ ධනාත්මකව කොහොමද සියල්ල ඉදිරියට කරගන්නේ කියලා ඉතින් පොඩි වැඩිපුර විග්‍රහයකුත් එක්කයි යන්නේ. ඒ නිසා කාල සීමාව යන්නේ. ඉතින් කාලය අපතේම ගැටලුවක් ආයි නම් මේක නොබැලුවට කමන්නේ. නමුත් මම මේ කියන දේවල් හැමෝම හොඳට ඔළුවට ගන්න. ඉතින් අහන අය අහන්න. ඉතින් නොතේරුණා නම් තව තවක් අහන්න. මේ ඉතාමත් වැදගත් වේවි. ඒකයි කියන්නේ. ඉතින් මේ මාසයේ මේෂ ලග්න හිමියන්ට කොහොමද? මේෂ ලග්න හිමියන්ට මේ මාසය තුල අර රැකියා ස්ථානය තුල විශේෂයෙන්ම ඔබට අර අවශ්‍ය කාරණාවෙන් පිට කියන්නේ ඔබ වැඩ කටයුතු කරන ඔබට අදාළ කාරණාවට වඩා ඔබ අනුන්ගේ දේවල් ගැන හොයන්න බලන කාල සීමාවක්. ඒ තුළ ඔබගේ වැඩ කටයුතු ඔබ අතපසු කරගන්න කාල සීමාවක්. ඒ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ මුලින්ම කිව්ව එකයි. මේක මේ ලොකු අසුභකාරී තත්වයක් කියලා වැරදි හිතන තේරුම් ගන්න එපා. මේ සුළු දේ ඔබට වෙනස් කරගන්නයි මේ කියන්නේ. මොකද හේතුව මේ තත්ත්වයේ උඩ ඔබට අනිත් අයගේ විරෝධය, විවේචන එල්ල වෙන්න ඉඩ තියෙන නිසා මම මුලින්ම කිව්වේ තමන්ගේ වැඩේ තමන්ගේ පාඩුවේ කරගන්න. ඒ මගහැර ගන්නත් එපා. මොකද මේ ඔබගේ මේ අර කම්මැලිකම සහ මේ යම්කිසි ආකාරයෙන් ඔබ අර මේ විනෝද ආස්වාදයේ උදෙසා වැඩිපුර කටයුතු කරන උත්සාහ කිරීම ඔබගේ රාජකාරිය වලට බාධාවක් එල්ල වීමේ දැඩි ලෙස පෙන්눔 කරනවා මේ කාල සීමාව තුළ. එහෙමනම් විනෝදාස්වාදය, සතුට වීම, ඒ සියල්ල යහපත්. නමුත් ඒ දෙයට කලින් රාජකාරී ඉවර කරලා ඉන්න. මොකද මේ වැඩ අතපසු කර ගැනීම කැපිලා පේන කාල සීමාවක්. ඒ අන්න අයටත් පෙනිලා ඔබ විවේචනයට වගේම දෝෂ දර්ශනයට ලක් වෙන කාලයක්. ඉතින් ඒක නිසා පැහැදිලිව මේෂ ලග්න හිමියෝ රැකියා කරන ස්ථානයේ මේ හැම සියලු කටයුතුලදී වැඩ කල් දැමීම සහ අදාළ කටයුතු පරිබාහර කටයුතු කරන්න යන්න එපා. කරන්න යන්න ඒවා කරන්න, පරිබාහර අනිත් අය උදව් කරන්න. නමුත් තමන්ගේ වැඩේ කරන්න. මොකද අන්තිමට අනිත් සියලු දෙනා වැඩ කරලා ඔබ කරලා නැහැ. ඒ තුළ අනිත් අය සියලු දෙනාටම හොඳ වෙනවා, ඔබට දෝෂාරෝපණය වෙනවා. ඒ වෙලාවට කවුරුත් ඔබට නැහැ. අන්න ඒ දේ හොඳ. ඔබ දෙන දේ ආයෙ පෙරලා බලාපොරොත්තු වෙනන් දෙන්න එපා. ලැබෙන්නේ හැම කාලෙ සිම්ම තුළ. මේ විශේෂයෙන් මේ මාසේ ඔබ දෙන්න දෙයක් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද නැත්තම් දුකයි. ඔබ දෙන දේ අන්න කියලා මම මෙයාට මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා, ඊ මෙයා මට මෙහෙම කරේ, මට මාව මේ මට අවශ්‍ය වෙලා දෙයක් නැතුව කියන්නේ. එතකොට දුකක්. එහෙනම් ඔබ
අර දැන් බල්ලෙක් හැපුවොත් අපි බල්ලා හපන්න යන්නේ නැහැ. ඒ වගේ තමයි. ඔබ දෙන්න. හැබැයි ඒ දේ ඔබ වගේම අන්න අය වගේම බලාපොරොත්තු වෙනවා. ඔබට තියෙන ලොකුම ගැටලුව මේ මේෂ ලග්නෙමෙන්ට අනිත් සියලු දෙනා තමා වගේමයි කියලා හිතනවා. තමා හිතන විදිහටයි අනිත් අයත් හිතන්නේ කියලා හිතනවා. ඔන්න ඔතන තමයි ඔබට හිත දීම් බහුල වෙන කාරණාව. ඒක නිසා කලබල වෙන්න එපා. තමන්ගේ රාජකාරිය අකුරට වෙලාවට කරන්න අන්නට උදව් කරන්න කිසි දෙයක් ආයෙ නැවත බලාපොරොත්තු වෙන්න එපා. ඒත් එකම චූටි මනමාලකමක් ඔළුවට ගහනවා මේෂ ලග්නෙමෙන්ට මේ කාල සීමාව තුළ. නිකන් හිතා ගන්න බැරි ආකාරයේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙන කාල සීමාව මෙය කමක් නැති මෙහෙම ආදරය ආකර්ෂණයේද වැදගත්. නමුත් මෙය ඔබට කොතරම් දුරට යහපත්ද කියලා දෙහි හිතලා බලන්න. මොකද ඔබට ඔබගේ පෞල් ජීවිතේට ඒක බාධා වන්න, ඔබගේ රාජකාරිය වලට ඒ බාධා වන්න, අන්න ඔබගේ රැකියාවට ඒක බාධා වන්න ඔබ පොඩ්ඩක් දෙවරක් හිතන්න, තුන්වරක් හිතන්න. සැලකිලිමත් වෙන්න. මොකද මේ වෙලාවේ ඔබ අර ඒ වගේ තීරණ වලදී ටිකක් අර මොලේ කල්පනා නොකර ගන්න තීරණ නිසා ඔබට එක ආකාරක හිත රිදීම් වගේම අර ඔබගේ ජීවිතයේ සම්පරතාවය බිඳහෙලීමට හේතු කාරණා සිද්ධ වෙනවා. මෙන්න මේ 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 කාරණාවලදී විශේෂයෙන්ම රැකියා ගන්න ස්ථානය තුළ වුණත් ඔබ ඕනාවට වඩා අන්තයත් එක්ක අර ඕනට වඩා දේවල් කියන්න බෑ. මොකද ඔබ වෙන ඔබ ගැන කටකතා නිර්මාණය කරන ඔබගේ චරිතය යම්කිසි ආකාරයේ පළුදු වෙන ඉඩ කඩක් පවතින නිසා මේ මේවා මේ තදට ඔළුවට කාවද්ද ගන්න කියන්නේ ඔබට මේ දේ වෙනස් කරගන්න. මොකද ඔබට පුළුවන් මේ දේ කරන්න. ඔබ ඒ ගැන කල්පනාන් ඉඳලා තමන්ගේ පාඩුව වැටි කරන් කියනනම් මේ මාස පුළුවන්. මේවා මේ මහා ලොකුවට පෙන්වන්නේ ඒක උසතර ඔබට ඔළුවට දැනෙනවා. ඉතින් තවත් ප්‍රති මේ ආදායම් තත්ත්වය කොහොමද ඔබට මේ කාල සීමාව තුළ? ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ කාලේ ඔබට ආදායම් ලැබීම ඉතාමත්ම යහපත්. මොකද ඔබ බලාපොරොත්තු වුණාට වඩා ආදායම් ලාභ ලැබෙනවා මේ කාල සීමාව තුළ. ඔබට අර ඕටි කරලා වැඩිපුර ගාණක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ කාලේ ඕටි ගොඩනැග නැහැ කිව්වත් මේෂ ලග්නමයන්ට අර අතිරේකව ඕටි නැතත් අතිරේක දීමනාවක් ලෙසින් හෝ මේ වෙලාවේ ඔබට වැඩිපුර ආදායම් ලැබෙනවා. ඔය ටාගට් කව කරන්න ඉන්න අය ඉන්නේ මේෂ ලග්නමයෝ. ඔන්න ටාගට් එකට වැඩිපුර ටාගට් එකටත් එහා ගියල් ලෙස වැඩ කරලා ඔන්න හොඳ කොමිස් එකක්, ඔන්න හොඳ ප්‍රතිලාභයක් දීමනාවක් ඔබට ලබා ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා. හැබැයි තවත් කාරණාවක් තියෙනවනේ මේ මේක තදබලසම හිතර ගන්න. ඔබ වියදම් කරද්දි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න. මොකද මේ ඔබ වියදම් පාලනයදීන් මෙන්න මේ මාසය තුළ නම් අතිශයම අසාර්ථකයි. අතිශයම අසාර්ථකයි. කතාද ගන්නේ අතිශයම අසාර්ථකයි. ඒක නිසා මේ වියදම් පාලනයදී ඔබ දැම්මම සැලකිලිමත් වෙන්න. ඔබ දැන් මම කියන මේ පිළියම් වලට මේ මාසයේ වියදම් ඔබට කොහොමද මේ ඔබ මේ පාලනය කරගන්නේ කියලා. ඒක නිසා මේ මේක මුලින් කියන්නම් අර පිළියම් වලට කලිනුත් ඔබ ගිය මාසේ ඊට ඉස්සෙල්ලා මාසවල වියදම් සාපේක්ෂව ඔබ තීරණය කරන්න මේ මාසේ මම මෙන්න මේ ආහාර පාන වල මෙච්චරයි, ගමන් බිමන් වලට මෙච්චරයි, විනෝදාස්වාද කටයුතු වල මෙච්චරයි, අනිත් ඒවා මෙච්චරයි මෙච්චරයි කියලා දැම්මම සැලසුම් කරන්න. සැලසුම් කරලා ඒකට අවශ්‍ය කරන මුදල් වෙන් කරගන්න. මොකද දැන් මේ සැලසුම් කරද්දී පොඩ විශේෂත්වයක් තියෙනවා. දැන් මේ රටේ තුල තියෙන මේ ආර්ථික තත්ත්වයක උද්දමන ඉහළමත් එක ගිය මාසේ ගත්ත ගන්න මේ මාසේ ගන්න බෑ. නමුත් ඔබ ඒක වියදම වැඩි නොවි අර ඔබ භාවිතා කරන ක්‍රමයේ ඔබ මේ භාණ්ඩ හෝ සේවා භාවිතා කරන විදිහේ පාලනය ඇති කරන්න උත්සාහ කරන්න. ඒ කරලා ඔන්න ඒ සඳහා පමණක් මුදල් වෙන් කරන්න. ඉතිරි මුදල් ස්ථාවරව තැන්පත් කරන්න. අඩුම තරම් මොකක් හරි ආයෝජනයක් හරි කරන්න. එතකොට මෙමය අර අතිරේක වියදම පොඩ්ඩක් තියාගන්න. මේත් එකම ඔබ වියදම අවම කරගන්න උත්සාහ කරන්න. මොකද අතේ තියෙන වියදම් වෙන්නේ ඒක නිසා. ඔබට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය වෙන් කරගෙන තව අතිරේක අච්චුට්ටක් වෙන් කරන ඉතිරිය සියල්ල හැකි පමණින් ආයෝජනය කරන්න මේ කාල සීමාව තුළ. මේ කාල සීමාව විශේෂයෙන් මේ ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියන්ට මේ වෙලාවේ අලුත් ව්‍යාපාර තුලින් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් නේ. ඒ වගේම අලුත් ආයෝජන තුළින් ඔබ මේ කොටස් වෙළඳ පොළේ හෝ වේවා, දැන් මේ තියෙන අන්තර්ජාලය තුළ තියෙන මේ ක්‍රිප්ටෝ කරන්සිස් ඔන්න ඔය හැම දේ තුළම ඔබට මේ ආයෝජන තුළින් ලාභයි මේ හැකියාව පෙන්නුම් කරනවා. ඉතින් හැබැයි යමක් කරන්න කලින් මේ ආයෝජනයක් හෝ ඕනම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට දැනුවත් වෙලා කරන්න. නොදැන කරන්න නම් යන්න බෑ. මොකද ඔබගේ ඔබට කියන කෙනෙක් වෙන කෙනෙක් මත විශ්වාසය දාපලා ඔබ මේක කරන්න ගියොත් ඔබ අමාරුවේ වැටෙනවා. මොකද ඔබ දැනුම නැතුව ඔබට ඒ ගැන කිසිම අවබෝධයක් නැතුව ඔබ මේ දේවල් කරන්න යන්න බෑ. මොකද මේ ආයෝජනය කියන දේ ගැන ඉගෙන ගත්තෝ අය දන්නෝ මේයි අර අර දැලිපියෙන් කිරි කන වගේ දෙයක්නේ. ලාභ වෙන්න පුළුවන්, පාඩු වෙන්න පුළුවන්. හැබැයි පාඩු නොවි දැන් මේ අලුත් ක්‍රමවලින් පාඩු නොවි වැටෙන දේත් ලාභ කරගන්න ඔබට හැකියාව තියෙනවා.
අන්නේක නිසා හොඳට ඉගෙනගෙන වැඩේට බහින්න මේ කාලසවන මම මේ මාසෙ පමණනේ මේ ශ්‍රී ලංකාවේ මෙන්න මේ ඉදිරි වසර එකහමාරක් දෙකක් දෙකහමාරක් වගේ කාල සීමාවක් දක්වා මේ ආයෝජන වලින් ඉතාමත්ම ඉහළ ලාභ ඉපීමේ හැකියාව පෙන්වු කරන ඒත් එක්කම ඔබ මේ ආහාර සම්බන්ධයෙන් එතකොට ආහාර කියන්නේ ඔය තියෙන්නේ ගොවිතැන සම්බන්ධයෙන් එහෙම නැත්නම් මැණික් සම්බන්ධයෙන් ඔය පතල් කර්මාන්තේ සම්බන්ධයෙන් පොළොහො සම කරන ඔය ලෑන්ඩ් සේල් ඉඩම් විකිණීම් ඒ සම්බන්ධයෙන් තරවකාරයෝ වගේ ඉන්න මේ ශ්‍රී ලංකාවේ මේ කාල සීමාව තුළ ඔබට හොඳ ලාභ ලැබීමේ හැකියාව පෙන්වු කරනවා ඔබගේ කාලය වැඩිපුර ඔබගේ ව්‍යාපාර සතා විදංගු කරන්න මේ කාල සීමාව තුළ අතිරේක පරිබාහිර දේවල් වලට කාලය දෙන්න නමුත් වැඩි කාලයක් ඔබේ ව්‍යාපාරයට දෙන්න හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඔබට මේ කාල සීමාව තුළ අධික ලෙස ඒ විදිහේ ලාභ කොමිස් වලින් අර අපි කියන බ්‍රෝකර්ලා බ්‍රෝකර් ගාස්තු තුලින් එහෙම නැත්නම් යමක් අරගෙන වැඩි ගානකට විකිණීමෙන් බයිනන්ස් වලින් උන ඔය සම්බන්ධයෙන් ඔබට ලාභ ඉපීමේ හැකියාව තද බල ලෙස තියෙනවා මේෂ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ඉතින් අතිශයම යහපත් ඒ පැත්තෙන් ඉතින් අපි මුලින්ම දැන් මේ වෙලාවේ ඔලෙ විභාගයේ මේ සාමාන්‍ය පෙළ විභාගය ඇතුළත නිසා අපි බලමු මේ අධ්‍යාපන කටයුතු නිරත වෙන දරු දැරියන්ට එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු නිරත වෙන වැඩිහිටියන්ට මේ අධ්‍යාපන කටයුතු මේ කාලේ කොහොමද කියලා ඔබ මේ කාල සීමාව තුළ ඔබේ කම්මැලිභාවය අඩු කරන්න සියල්ල අතාරිනවා ඔබ මේ විභාගයන දරු කෙනා දැම්මට කාලය මදි අයියෝ මේ දැන් ඉතින් වැඩන්නේ අතාරලා ලබන අවුරුද්දවත් කරන නෑ එහෙම හිතන්න එපා මේ ඔබට දවසින් ඔබ පාඩම් කරන දේ ඔබගේ විභාගයට ඇවිල්ලා තියෙන්නේ අන්න එහෙනම් පැයක්වත් අපතේ යවන්න එපා තප්පරයක්වත් අපතේ යවන්න එපා මේ වෙලාවේ දැන් ඇති කාලේ මේ දැන් මේ විභාගය ක්‍රියාත්මක වෙමින් යනවා නමුත් ඔබට පුළුවන් මේ වෙලාවේ ඒ තුලින් අර ඔබ බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵලයක් ලබා ගන්න හැබැයි උත්සාහය උනන්දු අතිශයින් වැදගත් ඔබ කියන බලන්න උත්සාහය උනන්දු තිරන ආයේ අමුතුවෙන් මොනාර මේ ග්‍රහයෙන්ක බලපෑම් කියලා නෑ උත්සාහය උනන්දු තිබ්බ හැමෝටම සාර්ථකත්වය ලැබෙන්නේ නැහනේ නමුත් මෙතනදී ඔබ උත්සාහය උනන්දුවට සාපේක්ෂව ඉහළ ජයග්‍රහණය කත් කරගන්න පුළුවන් කාලයක් මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨය තුළ විශේෂයෙන් මේ ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත වෙන දරුවන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ නිරත වෙන දරුවන්ට මේ කාල සීමාව තුළ ඔබ තරමක් මහන්සි වුණොත් ඒ මහන්සිය තුළින් ඔබට ඉහළට යන්න හැකියාව තද බල ලෙස පෙන්වුම් කරනවා ඒක නිසාම ඔබ මේ වෙලාවේ අතාරින්න එපා මේක අතාරින්න එපා මේක කරයි යන්න මේ අතිශයින්ම ඔබට වැදගත් කාලය අපතේ යවන්න එපා මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විශේෂයෙන් දැන් ඔය උසස් අධ්‍යාපන ඉතරේන දරු දැරිය හෝ නැත්නම් මේ රැකියාවත් සම්බන්ධයෙන් හෝ ඔය වෘත්තීය සුසුකත් සම්බන්ධයෙන් අධ්‍යාපන ඉතරේන හැට මේ කාල සීමාව තුළ ඔබට ඔබ ඉගෙන ගන්න ශ්‍රේෂ්ඨය ඒ කියන්නේ ඔබ යන පාත් එක වෙනස් කරගන්න පුළුවන් කාලය මොකද මේ දැන් ඔබ කරන රස්සාවෙන් උනත් ඔබට වෙනසක් අත්දකින්න පුළුවන් කාලය ඔබ වෙනසක් බලාපොරොත්තු වෙනවා ඔන්න මේ කාලය තුළ වෙනස ඇති වෙනවා එන්නේ නැහැ මේ වෙනසෙන් ප්‍රයෝජන ගන්න ඒ කියන්නේ ටිකක් පඩිය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා ඔන්න යම් කිසි ආකාරයෙන් ඔන්න තවත් ආකාරයක උපාධියක් හදාරන්න ඩිග්‍රියක් කරන්න බලාපොරොත්තු තියෙනවනම් මේ කාල සීමාව තුළ නම් මග අරගන්න එපා අවතීර්ණය වෙන්න ඒ තුළ ඔබට අතිශයම ජයග්‍රහී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ඒත් එක්ක මේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන කටයුතු කරනවා මේ කාල සීමාව තුළ ඔන්න ලියකිය විදි ලිපි ලිපි දේවල් ඒ අවශ්‍ය කරන ලියකිය විදි ලෑස්ති කරගන්න මේ කාල සීමාව තුළ ඔන්න ඇප්ලයි කරන්න ඔබට අත්‍යවශ්‍යම මේ වෙලාවේ විදේශ ගමන් වලටත් යහපත් ඒ කියන්නේ රැකියාවට හෝ වේවා අධ්‍යාපනයට හෝ විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලට විදේශ ගමන් වලට යහපත් මේ විදේශගත වෙලා ඉන්න දරුවන්ට මේ කාල සීමාව තුළ අධ්‍යාපනය කරන ගම යම් කිසි ආකාර රැකියාවක් කරලා මෙරට වඩා ආදායමක් අතර ලබා ගන්න පුළුවන් විදේශ රැකියාව නිරතලා ඉන්න අයට තමයි මම මුලින් කියන්න බැරුව ඒක විදේශ රැකියාව වල නිරතලා ඉන්න අයට මේ කාල සීමාව තුළ ඔබගේ ආදායම් තත්ත්වයේ තරමට යහපත් වෙන විදිහට වැඩි මුදලක් ගෙදරට එවන්න පුළුවන් අන්න ඉතිරියක් යමුතුට කරගන්න පුළුවන් හැබැයි ඒ මුදල් ඔබගේ අතේ නොගැසෙනවනම් ඔබ එහෙනම් කරන්න ඕනේ මුදලක් ඉදිරි කිරීමට යොදවන්න විදේශගත වෙලා ඉන්නටත් විශේෂයෙන්ම කියනවා ඔබ නිවසට දැන් වෙනදාට යවන්නට වඩා වැඩි ගාණක් ඔබට යවන්න පුළුවන් එතෙන් දැන් මේ වැඩිපුර ගාන කියවන්න මොකද මේ වෙලාවේ රටේ තත්ත්වෙත් එක්ක නැත්නම් අමාරුයි ඒත් එක්කම කොටසක් ඔබ හැකිනම් රහසිගතව ඉදිරි කරන්න ඒ කියන්නේ මේ කොහොමද ඔය ලිබ්බොක් ගහන් ගන්නවත් එහෙම දෙයක් නෙමෙයි ඔබ ගිනුමක දාන්න ස්ථාවර ගිනුමකට තැම්පත් කරන්න ඒ තැන් තැන් වල හංගන්න යන්න එපා මේ කාල සීමාව තුළ ඉතින් අන්න ඒ වගේ වගේ කාරණාත් එක්ක ගෙවිගෙන යද්දී මෙතනද මේ විවාහ ජීවිතය සහ ආදරය කියන කාරණා තුළදී ඔබ විවාහ ජීවිතයේදී මෙතනට මේ ඔබගේ මේ මානසිකව යම් කිසි ආකාරයේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරනවා මේ ඔබ අර සුකුරුත්තන් දේවල් හඹා යන්න යනවා එහෙම ඔබ මේ පෞල් ජීවිතය අවුල් කරගන්න
බාහිරෙන් ඉන්න දේවල් ඈදා ගන්න උත්සාහ කරනවා. එක්ක ඔබ මේ ඔබගේ අතීතයක් ගැන හරි කියවලා කියවලා ගැටලුවක් ඇති කර ගන්නවා. එදා විශේෂයෙන්ම ඔබගේ මේ ස්වාමියා බිරිඳ කියන සම්බන්ධතා තුළ විශ්වාසනීය ලෙස කටයුතු කර යන ප්‍රවේශමින් කටයුතු කර යන මේ වෙලාවේ විශේෂයෙන්ම මේ වචනය කියන දේ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන මොකද කියවෙන සමහර වචන නිසා හි ත්‍රිදීම් නෙමෙයි මේ පෞල් ජීවිතේ බිඳින් පව ඇති වෙන්න පුළුවන්. මේ කාල සීමාවතුල ඔබ මේ මේ අර පිස්සුවෙන් වගේ දුවනවා වගේ ගතියක් ඔබට දැනෙන්නේ. අන්න ඒ තුල ඔබට කේන්ති යනවා වැඩි වෙනවා. මේ තුල ඔබට මොකද මේ හේතුව මේ ඔබ ඔබගෙම වැරද්දක් එක අන්න අයගේ වැරද්ද නෙමෙයි. නමුත් ඔබ ඒ ඔබගේ වැරද්ද ලෙස පිළිනොගෙන අන්න අයගේ වැරද්දක් ලෙස දාලා ඔන්න ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගන්න. ඒ තුල ඔබගේ විවාහ ජීවිතේ හානි වීමේ හැකියාව පෙන්වන කරන විශේෂයෙන්ම ඒක නිසා අතිශයින්ම සැලකීමත් වෙන ඔබගේ මේ මනස ඒකාග්‍රතාවෙන් තියාගන්නවත් එක්කම ඔබගේ වචන පිළිබඳ ඔබගේ ඔබ කියන දේ ගැන දෙපාරක් තුන් පාරක් නෙමෙයි දසවතාවක් හිතන්න වචන අඩුවෙන් පාවිච්චි කරන්න. මෙතනට ඔබ කියවන වැඩි එන්න ඒ නිසා අනේ වචන අඩුවෙන් භාවිතා කරන්න අර අවශ්‍ය දේ කිව්ව වුණා. ඒත් එක මේ ළඟට එන අවාසරණ පයින් ගන්න කෙනෙක් ඔබ. ඔබට ඔන්න කෙනෙක් කතා කරනවා මේ යම්කිසි දෙයක් ගැන. ඔබ ඔහු ගැන හිතලා අපෝ වැඩක් නැහැ ඔය මිනිස්සයා. අපෝ මට වැඩක් නැහැ ඔය මිනිස්සයා පිස්සුනේ කෙනින් ඔය මිනිස්සයා කරනවා හරියට නැහැ බෑ. නමුත් ඔහු මේ පාර ඔබට අරන් යන දෙන ඊට වඩා සාර්ථක දෙයක්. අන්න ඔබට තියෙන ලාභ වලට පයින් ගැසීම මේෂ ළඟ වෙන මේ කාල සීමා තුළ අතිශයින් පෙන්නුම් කරන ඔබ වැටෙන්නේ සියලු දේ විහි. අනිත් අයට වැරදි කිව්වට වැරද්ද ඔබේ අතේ. ඒ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ ආදරය සම්බන්ධ කාරණා වලදී. මේ කාල සීමා තුළත් ඔබ ටිකක් ප්‍රවේශම් නෙමෙයි මාසේ මැද 20 වගේ පයින්කම් ඔබ පොඩ්ඩක් අර ඔබගේ ප්‍රේමන්තය හෝ ප්‍රේමන්තියත් එක්ක වැඩිය ගැවසෙන්න යන්න එපා. පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන මේ කාල සීමා තුළ හැකි හැම වෙලේම අඩුවෙන් කතා බහ ගන්න උත්සාහ කරන්න. මොකද නැත්තම් මේ වචන සහ ඔබගේ අර ඉක්මන්කාරීත්ව නිසා සිත් බිඳීම් අධික ලෙස ඇති වෙනවා. 20 වෙනිදාන් පස්සේ ගැටලුව අඩු වෙනවා. 20 වෙනිදාන් පස්සේ වෙනත් පිස්සුවක් තියෙනවා. ඒක වෙනම කතා කරමු. මේ ඒක අපි ඊළඟ මාසෙට ගොඩක් කරමු. 20 වෙනිදාන් පස්සේ වැඩිපුර ඔබ කාර්ය බහුල වෙනවා. අර එතකොට ඔබට මේ ආදරය කියන කාරණාවදී වැඩි කාලයක් ගත කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එතනදිත් ඔබ උපක්‍රමශීලී වෙන්න වෙනවා. හේතුව නැත්නම් දැන් අර ඕනට වඩා ලං වුණා මත ගැටළු ලං වෙන්නේ නැතුවම හිටියත් ගැටළුනේ මේ ආදරය කියන තැන්වලදී අපි දන්නවනේ ඉතින් හැමෝම ওই වයසේ ඉන්නේ දන්නවනේ. එතකොට එහෙනම් ඔබ උපක්‍රමශීලී වෙන ඔබ අර සූක්ෂමව ඒ බැඳීම කපටි වෙන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අර බැඳීමත් ආරක්ෂා කරගැනීමෙන් ඔබගේ රාජකාරියට වැඩි ඉඩකඩක් දෙන්න කාලයන්නේ ඔය 20 න් පස්සේ උදාහරණන්නේ මේ ජූනි මාසේ. අන්න ඒක නිසා ඔබ පැහැදිලිවම අර ඔහු හෝ ඇය ඔබගේ ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තියට කියලා තියන්නේ මම මේ වෙලාවේ මේ කාර්ය බලන ඔයාගෙන චූට්ටක් බලන්න වෙයි මගේ අඩු වෙයි අතපසු වුණොත් මට සමා වෙන්න මට මේ කාලෙ සමාල මෙහෙම තියෙනවා. ඉතින් මුලින්ම ඔය දේවල් කියලා තියන්නේ. එතකොට ඔය தත්ත්වය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් විවාහ යෝග විවාහය බලාපොරොත්තු වෙන ඉන්නවනම් මේ විවාහ බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ට තව චුට්ටක් කල් දාන්න පුළුවන් නะ. අතිශයින්ම වැදගත් විශේෂයෙන්ම මේ අපි මේ නොවැම්බර් මාසය සමා වෙන ඔක්තෝබර් මාසය දක්වාවත් පොඩ්ඩක් ඔබගේ විවාහය පොඩ්ඩක් කල් දාන්න. මේ විවාහ යෝගේන ඔබට මේ හොඳ සහකාරී ඔබට වඩා අධ්‍යාපනයෙන් හෝ වේවත් එක්කෝ ධනය පැත්තෙන් හෝ වේවා අනිත් කොහේ හෝ පැත්තකින් ඔබට රට උසස් කෙනෙක් ලැබෙන ආගම දහමෙන් ඔබට වඩා වෙනස් කෙනෙක් ලැබෙන. නමුත් එය හිතාමත් යහපත් වේවි. එහෙනම් මේ විවාහ යෝග තියෙනවා. නමුත් විවාහයකට යද්දි පුළුවන් නම් මේෂ ලග්නෙ මේ පුද්ගලිකව කේන්ද්‍ර බලද්දී ඔකට වෙනස් වෙන්න පුළුවන්. පොදුවේ ගත මේෂ ලග්නෙ මේ විවාහකට ඔක්තෝබර් මාසෙ දක්වා නොයා ඉන්නවා. මේ ඉතවත මේ ජුනි මාසේ පමණක් නෙමෙයි මං කියන්නේ ඒ කාල සීමා චුට්ටක් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. එතකොට ඔබ මේ සෞඛ්‍ය ගැන ඔබගේ ගැන කතා කරොත් සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබට මේ වෙලාවේ තියෙන පොඩ්ඩක් දුරට මේ පාදයාසස කකුල් ඉදිමීම් නැත්නම් විස බීජක ශරීරගත වීම් නැත්නම් මේ අපි කියන ලිව එක සම්බන්ධයෙන් ඒ ගැටලු අක්මව සම්බන්ධ ගැටලු කාර්ය තත්ත්වයන් තද ප්‍රදේශ පෙන්වුම් කරන යටි බඩ සම්බන්ධයෙන් කාරණා එහෙනම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ චූටි චූටි දේවල් සම්බන්ධයෙන් දැනෙද්දී ඔබට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාරයේ පරීක්ෂණ වලට යන්න මුලින්ම ලෙඩේ හඳුන ගන්න. එතකොට මෙය උඩු දුරේ නවත්තා ගන්න පුළුවන්. මොකද මේ විශේෂයෙන්ම ඉදිරි කාල වසර කාල 2 3 වගේ කාල සීමාවතුල ඔබට මේ නිදන්ගත රෝග තත්ත්වයන් පොඩ්ඩක් පෙන්වුම් කරනවා කියලා අපි සෙන්සුරු මාරුවේ ගුරු මාරුවේ කතා වුණානේ. ඒක නිසා ඔබට සැලකිලිමත් වෙන්න මේ තත්ත්වෙ මිදීමටත් හැකියාවක් තියෙනවා. ඒකයි මම කියන්නේ. මොකද හරියට ක්‍රියාත්මක වුණොත් පුළුවන්කම් මිදෙන්න. මොකද ඒ නිසා ඔබට මේ වෙලාවේ 50ට 50 අවස්ථාව තියෙන. මේ 50ට 50 අවස්ථාවේ
ඔබට යහපත් වාසිදායක පණහා පැත්තට ඔබ නැවෙන්න උත්සාහ කරන්න. ඒට ඔබට වැත්තිෂෙම නැතන ඔබේ මානසිකත්වය මානසික නිදහස කියන දේ. ඉතින් ඔන්න ඔය දේ මනස හැම වෙලෙම ඒකාග්‍රතාවෙන් තියාගන්න කඩාවැටෙන දෙන්න එපා. හැම වෙලෙම නිහඬ වෙන්න උත්සාහ කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ පීයන් වශයෙන් කිව්වොත් මම හැමදාම කියන හැම මාසෙම කරන්න දෙයක්. අලුතෙන් අහන කෙනෙකුට මම මේ කියන්නේ මාසයේ පළවෙනිදා උදෑසන 5ට විතර අවදි වෙන්න. අවදිලා හොඳට පිරිසුදු වෙලා ලිප ගිනි මොලවන්න. ලිප පත්තු කරලා ඔබ කිරිබත සකස් කරන ඔබ පමණ ඔබම කරන්න අවශ්‍ය නැහැ ගෙදර ආයක එකතු වෙලා කරන්න. ඊට පස්සේ මේ සූර්ය උදාව කියන දේ ඔබට හොයා ගන්න පුළුවන් මේ විශේෂ මාධ්‍ය වලත් දැනුම් දෙනවා. එතක මන්තජාට ගියොත් ඒ දවසේ සූර්ය උදාව පළවෙනි සූර්ය උදාව කීයටද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ සූර්ය උදා වෙන මොහොතේ ඔබ මේ සූර්ය දෙවියන්ට නමස්කාරයක් කරනවා. නමස්කාර කරනවා කියන අදහස් කරන්නේ ඔබ ඒ සූර්ය උදාවත් එක්ක ඔබ අදිෂ්ඨානයක් කරගන්න ඕන. මේ අදිෂ්ඨානය කරන්න කලින් ඔබ මේ මාසය තුළ ජුනි මාසය තුළ ඔබ බලාපොරොත්තු වෙන වියදම් ඔබට ආහාර සඳහා මේ පමණයි, ගමනාගමනයට මේ පමණයි, මේමයි සෞඛ්‍යයට මේ පමණයි කියලා ඔබ ඔබගේ වියදම මාසයට අදාළ වියදම සකස් කරගන්න. සකස් කරන ඒ එකතු කරන මේ සූර්ය දෙවියන්ට නමස්කාර කරන මේ සූර්ය දෙවියෝගේම සමහර හිනාව මේ මිත්‍යාව වුණා කියලා. නෑ මෙතන මිත්‍යාවක් නෑ, මෙතන තියෙන විද්‍යාව. මොකද සූර්යයාම තමයි මේ සියල්ල රඳා පවතින්නේ මේ ලෝකේ. මේ අපිට කන්න බොන ටික මේ ශාකපත්‍ර වලින් මේ ආහාර නිෂ්පාදනය කරලා මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුළින් ආහාර නිෂ්පාදනය. එහෙම නැත්නම් මේ අපිට මේල අවශ්‍ය කරන තාපය, ඒ අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල්. දැන් ඇත්තට විදුලි බලය පවා සූර්ය රශ්මි මේ හැම දෙයක්ම මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යයා මතනේ. ඉතින් මේ සූර්ය දෙවියෝ කියන වචනේ අපිට මිත්‍යාවක් දකින්න පුළුවන්. නමුත් එතන දෙවියෝ කියන අදහස් කරන්නේ මේ සියල්ල අපිට ලබා දෙන නිසා. එහෙනම් මේ සූර්ය දෙවියන්ට අදිෂ්ඨානයක් කරගත් මේ මාසයේ මගේ වියදම, ඉතින් මම මේ කරන රැකියාව, මම කරන ව්‍යාපාර, මම මේ කරන කටයුතු වලින් මට මේ මාසයට සරිලන වියදමට සරිලන ආදායමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් කරගන්න. මට පමණක් නෙවෙයි මේ මුළු ලෝකයට, මේ රට තුළ තියෙන ප්‍රශ්න තුළ මේ හැම කෙනාටම මේ බඩිකින්නේ නොහිත මේ මාසය ගෙවා ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. ඒත් එක්කම සූර්ය පිරිත ශ්‍රවණය සජ්ජායනය කරන්න, මෝර පිරිත ශ්‍රවණය සජ්ජායනය කරන්න. ඒ වෙලාවට ඔන්න මේ අදිෂ්ඨානය අර සකස් කරගත්ත කිරිබත මුලින්ම අනුභව කරලා ඉන්න මේ දේට කලින් අනුභව කරලා තමයි සූර්ය නමස්කාරට යන්න ඕනේ කරලා බලන්න. මේ අතිශයම සාර්ථක ක්‍රම වේදයක්. මේ මේ මෙහි විද්‍යාත්මක භාවයක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. නමුත් මේ අදිෂ්ඨානය කියන තැන ඒ ගැන අපි කතා කරලා තියෙනවා. මේ අදිෂ්ඨානය භාවනාව කියන තැන තියෙන විද්‍යාත්මක වහන්නේ ඒකම තමයි මෙතනට ආදේශ වෙන්නේ. ඒතකොට ඔය කාරණාව කරලා බලන්න ඔබට තේරෙයි. ඔබ නොසිතූ ආකාරයට ඔබට අවශ්‍ය කරන දේවල් සපුරා ගන්න පුළුවන්. මෙහෙම ඒක කරා ගෙදරට නිදාගත්තා කියලා වෙන්නේ නැහැ. ඔබ ඒකට අවශ්‍ය කරන රැකියාවක්, ඔබ මොකක් හරි කාර්යයක් කරන්න, ඒ කාර්ය තුළින් ඔබට ඉපීමේ හැකියාව පෙන්වුම් කරන අනිකුත් දේ. ඔබ විශේෂයෙන් මේක සෙනසුරාදා හෝ අඟහරු දිනයක් තෝරා ගන්න වඩාත් හොඳයි. මාස එක දිනයක් තෝරා ගන්න. මාස එක දිනේ ඒ දවසේ ඔබ එක වේලක් නිරාහාරව ඉන්න. ගොඩ දිනේ දන්නවා මේක සාර්ථකයි කියලා ගොඩ දිනේ මට කියලා තියෙනවා. අදහන දැනගන්න එපා. එහෙනම් නිරාහාරව ඉඳලා ඒ ආහාර වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දෙන්න. ඒ කියන්නේ ඔහුගේ ආහාර මේ බඩගිනි නිවල ඔබ ඔහුගේ වේදනාව එක දවසකට ගන්න. මේ ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක්. මේ තියෙන ග්‍රහ දෝෂ වගේ දේවල් නැති කරගන්න. ඉතින් ඒ තුළ ඔබ කියන්න පුළුවන් මට කෑම වේල 20ක් උනත් කෑම පාස 20ක් 30ක් දෙන්න පුළුවන්. කමන්නේ දෙන්න. නමුත් හැබැයි ඔබ ඔබගේ වේලත් ඒ වෙලේ පරිත්‍යාග කරන්න. ඉතා යහපත්. මේ විදේශගත වෙලා ඉන්න අයට කරන්න අමාරු නම් සතෙකුට හරි එක දෙන්න. දීලා ඔබ නිරාහාරව ඉන්න. ඔබගේ අදිෂ්ඨාන ඉෂ්ට වෙනවා, නියත වශයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක නිසා බය නැතුන් ඔය වගේ මර්ධන ක්‍රියාවල නිරත වෙන්න. මෙය ඉතාමත්ම යහපත් දේවල්. ඔබගේ ජීවිතය රස කරන ඒත් එක මේ අධ්‍යාපනය ලබන්න අමාරුකම් දින දරුවෝ වෙනුවෙන් යමක් කරන්න. මේ මිල මුදලින් පොත්පත් අරන් දීලා පමණ නෙවෙයි ඔබට ඔබගේ දැනුම බෙදා ගැනීම තුළිනුත් යමක් කරන්න පුළුවන්. මේ හැම දෙම මේ සල්ලි වලින්ම කරන්න ඕනේ. මේ පින් කියන දේවල් සල්ලි දීලා ගන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔබ හිතින් කරන ඕනෑම යහපත් දෙයක්, අනුනුනුන් කරන දෙයක් ඒව පිනක්. අන්න ඒ තේරුම් ගන්න. ඉතින් ඒත් එක්කම ඔබගේ දහමට අනුව කටයුතු කරන්න, විශේෂයෙන්ම අපේ මේ බෞද්ධ අය සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, මෝර පිරිත කියන පිරිත් ශ්‍රවණය කරන්න නිතර හැමදාම ඔබගේ ව්‍යාපාර ස්ථානයේ, ඔබගේ නිවසේ ධම්මචක්කම් පවත්වන සූත්‍ර නිතර ඇහෙන සලස්සන්න. ඔබ වැඩ කරන අතරතුර නිතර ඇහෙන සලස්සන්න. ඒ ඉතාමත්ම විශේෂ ආකාරයෙන් ඔබට යහපත් තත්ත්වයක් උදා කරයි. ඒ වගේම මේ කිතුණු ක්‍රිස්තියානි කතෝලික අය ඔබගේ නිවසේ විශේෂයෙන් අඟහරුව සිකුරාදා දිනවල ජපමාලය උච්චාරණය කරන බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට ශුද්ධෝ පැය පවත්වන්න. එදාට පුළුවන් නම් ඔය අඟහරුවද සෙනසුරාද හැමෝම, ඒ කියන්නේ මේ කතෝලික හෝ වේවා මේ සියලු දෙනා, බෞද්ධ හෝ වේවා සියලු දෙනා නිර්මාංශ වෙන්න උත්සාහ කරන සතිය දවස් 5ක් මස් මාළු කන්න.
අඟහරුවා සිකුරාදා දවස් වල නිර්මාංශ වෙන මේ ඉතාමත්ම ප්‍රායෝගික කටයුත්තක්. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මේ දේ ඔබ කරන්න ඔබටම වෙනසක් දැනේවි. ඉතින් එහෙමනම් කාලේ වෙලා වැඩිපුර ගත්තා බයිනෝ ඇතිමර. නමුත් මේ හැම දෙයක්ම හරයක් ඇති. ඒකයි මේ කිව්වේ. මේ ඔබට එකපාර තේරුම් ගන්න බැ නම් දෙතුන් වතාවක් අහන්න විටෙන් විට අහන්න. මේ ඔබට අදිෂ්ඨානෙට ලොකු උත්තේජනයක් ඇති කරයි. එහෙනම් මේ මාසෙ මේ ජුනි මාසෙ පවරන මේ ඉදිරි සියලු කාලය මේ මේෂ ලග්න මේ ඔබට සාර්ථකත්වෙන් සාර්ථකත්වයට පත් වෙන යහපත් වූ යහපත් සිතුම් පැතුම් මිතුන කාල සීමාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්න මේ ඔබට තෙරුවන් සරණයි.